මේක අන්ඩර්ලයින් කරේ verb එක හොයාගන්න ලේසි වෙන්න. ඔය helping verbs තියන අයව නැති කරන්න බෑ ඔයාලට. එයාලා ඉන්න ඕනේ passive කරද්දි. නැත්තම් tense එක වෙන එකක් වෙනවා. මොකක්ද voice කියලා කියන්නේ? ඒක ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. මොකද වොයිස් එකක් කියලා කියන්නේ වොයිස් එක කියලා කියන්නේ අතරම ඇක්ෂන් එකට රයිට් ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ ඇක්ෂන් එක කරන කෙනා ඇක්ටිව්ලි ඉන්නවා පැසිව් වෙලා කියන්නේ එයා ඇක්ටිව්ලි සෙන්ටෙන්ස් එකේ නැහැ සිංහල නත් අපි වැඩිපුර යූස් කරන්නේ කරන කෙනාව සම්බන්ධ නොවන වාක්‍ය මම හිතන්නේ ඔයගොල්ලෝ මේ වෙන ක්ලාස් එකකට ගෙන ඕනේ පැසිව් කරා මම මේ ළඟදී රයිට් මම හවස් එහෙම ඔයගොල්ලෝගෙන් මොනවද දැන් කරන්න කියලා මොකද ඔයගොල්ලෝගේ ආන්සර් එක ගොඩක් අයගේ මොනවද දැන් කරන්න I'm studying සිංහලෙන් කියවොත් මම ඉගෙන ගන්න මම ඉගෙන ගන්න ඔයා එහෙම ලිඛිත භාෂාවෙන්ද කතා කරන්නේ නෑ නෑ මේ කියන්නේ මම අහන්නේ ඔයාලා ඉගෙන ගන්න කතා කරන විදිහ මම ඉගෙන ගන්න ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා අන්න හරි ඕකනේ ඇත්තටම කියන්නේ මම කියන වචන කියන්නේ නෑ නේද එහෙම අඩුයිනේ කියනවා එහෙම නේද අපි අන්න එහෙම වාක්‍ය කියන ක්‍රමයක් ඉංග්‍රීසි වලින් උත් තියෙනවා ඒ කියන්නේ කරන කෙනා එක්කෝ සඳහන් කිරීම අත්‍යවශ්‍ය නැහැ එහෙම නැත්නම් අපි ඇත්තටම කරපු කෙනා දන්නේ නැහැ ඔය අවස්ථා දෙකෙන් එකකට පැසිව් පාවිච්චි වෙනවා දැන් බලමු කොහොමද මෙයාව බිල්ඩ් කරන්නේ ඊට කලින් තව ප්‍රශ්න ඇක්ටිව් වොයිස් ටෙන්සස් ඔක්කොම කරානේ ටෙන්සස් කියා තිබ්බද එතන වොත් වඩා හොඳ 12 passive voice කීයක් විතර ඇති? 9 4 මොනවම කියනවා. හරි. බලමු කීයක් තියෙනවද කියලා. හදන විදිහ මම ඔක්කොටම කලින් කියන්නම්. මෙයාගේ common format එක තමයි ඇත්තටම අපි object ව පාවිච්චි කරනවා. මෙයා ඇත්තටම object එකක් නෙමෙයි. මේ වාක්‍යයට අනු subject එක. හැබැයි මෙයාට තමයි ඇක්ෂන් එක රිසීව් වෙන්නේ. ඔබ්ජෙක්ට් කියලා කියන්නේ සෙන්ටෙන්ස් එක ක්‍රියාවට ලක් වෙන කෙනා. The one who receives the action. ඒකයි ඔබ්ජෙක්ට් කියලා මම මෙතන දාන්නේ. ඊට පස්සේ අතිශය වැදගත් කෙනෙක් එනවා. ඒ තමයි be verb එකක්. අනිවාර්යයෙන්ම තියෙනවා. ගැලපෙන be verb එක තිබිය යුතුමයි. එහෙම නොවුනොත් මේක අපිට ඕනි සෙන්ටෙන්ස් එක एक तमाय पैसिव वॉइस से लेते हैं ना अतिशय विशेष सुविशेषी सावन ये तो फास्टे ओगलों ने पुलांग की मेन सेरुवे ओगलों के मेन वर्ब का मंग मेन वर्ब के नाम दाना मैं कहने वाले महात्मा मनोफॉर्म में किन्तु तैयार नॉनी फास्ट पार्ट सिंपल फॉर्म मैं का तमाय कॉमन फॉर्मेट एक ඔක ලියා ගන්න අනිවාර්යෙන් දැම්මම නෝට්ස් පේජෙන් ලියා ගන්න කලර් පෙන්ස් යූස් කරන්න ඕකේ ෆයිනලි ඕකේ මෙයාගේ විශේෂ වෙන්න ඕනේ තැන් ටික මම හයිලයිට් කරලා දෙන්නම් මේන් වර්බ් එක PP වෙන්න ඕනිමයි එයා වෙන විදිහකින් තියන්න බෑ ඔයගොල්ලන්ට සහ be verb එක අත්‍යවශ්‍යයි. එතකොට මේ object කියන්නේ මේ වාක්‍යයට අනුව actually he is the subject. Put into the sentence it's the subject. මම පොඩි example එකක් දාන්නම්. Active voice එකක් ගන්නවා මම ඒක passive turn කරන්න යන්නේ. ඔබල බලන්න ටෙන්ස් එක මොකද්ද කියලා. What is my sentence? We study grammar not here. What is the tense here? Present. කොහොමද අඳුරගත්තේ? How to identify that? Study. Verb එක විතරයි තියෙන්නේ. ඒකෙන් තමයි ඔයගොල්ලෝ මේක අඳුරගත්තේ. Right?
Okay. දැන් මේක මට පැසිව් කරගන්න ඕනේ. කවුද මට උදව් කරන්නේ මේක පැසිව් කරගන්න? දැන් ඔබ්ජෙක්ට් එක හොයාගන්න ඕනි. හොයාගන්නේ නැතුව මට මුකුත් කරන්න දෙයක් නැහැ. මොකද මේ සෙන්ටෙන්ස් එකේ තියෙන ඔබ්ජෙක්ට් එක. Drama not. Drama not. ඊට පස්සේ right. Drama not. ඔබ්ජෙක්ට් එකක් දාගන්න. Sorry පැටිය. වොෂ් එකක් දාගන්නවා. ගැලපෙන බීවර්බ් එක දාගන්න ඕනි ඩ්‍රාමා නෝට් කියන එක දැම්මට පස්සේ හරි ඩ්‍රාමා නෝට් කැපිටල් සිම්පල් මාරු කරගන්න මතක තියාගන්න ඩ්‍රාමා නෝට්ස් ඉන්නවා මොකද මෙයාට මැච් වෙන බීවර්බ් එක टेंस एक सिंपल ना एमिसा समय एमिसा वास वर विल बी समय वीवर एक सिंपल एक प्रेजेंट ना एम इज आ मेरे को समय वीवर स्पीकर मैं आटे क्या लेती हूँ आ ये तो पास में कब कराने थे स्टडी किए ने कर स्टडी किए स्टडी हरी ने तो එච්චරයි දැන් මට මෙතන v එක තියන්න ඕනෙද කරන්නයි ඕනෙද තියන්න yes අත්‍යවශ්‍යයි නේද කවුද කියන්නේ තියන්න මොකට නිකන් ඌමනයි ඌමනයි වගේ නා කරුණාකරලා ලියලා by එක දාලා as එක දාන්න ඒ කියන්නේ v කියන එක subject position එකේ තියෙන pronoun එක අගට යනකොට as වෙනවා ඒකයි වෙනස්කම. ඒ ටිකත් අපිට ඉගෙන ගන්න ඕනේ මේ වගේ වැඩ කරන්න. තේරුණාද මේ කිව් එක? තේරුණාද කවුරු හරි ඉන්නවද? මෙතන ස්ටඩි තිබ්බා. right? ඒක ask study තුනක්. අපි අරක ෆලෝ කරේ. ඊළඟට task study තුනක්. ඕනිම නම් විතරක් වාට buy එක දාගන්න පුළුවන්. එයා අත්‍යවශ්‍ය කෙනෙක් නෙමෙයි. වයියා. අත්‍යවශ්‍යම නෑ. පැහැදිලිද? පැහැදිලි කියලා පේන්නේ නැහැ මූණවලින්. මේක තමයි ෆෝමැට් එක. දැන් මම පුංචි එක්සර්සයිස් එකක් දෙන්න. Understood. ඔතේ මේක අන්ඩර්ලයින් කරේ වර්බ් එක හොයාගන්න ලේසි වෙන්න. ඔය හෙල්පින් වර්බ්ස් තියන අයව නැති කරන්න බෑ ඔයාලට. එයාලා ඉන්න ඕනේ පැසිව් කරද්දි. නැත්තම් ටෙන්ස් එක වෙන එකක් වෙනවා.
වටපිට බල බල හිටියම හරියනවා දනෝ කසකට finish ma'am's